ఇటలీ బొలీవియ శ్రీలంక పొదు జనపేరమైన రైల్వే శ్రీలంక ప్రజాతాంత్రిక సమాజ్వాదీ జనరాజే అస్సల విధాయక జనాధిపతి అధికార మహింద రాజపక్ష ప్రముఖ అభి సమస్త తండాయ రైల్వే ఇవాగే మమ్మీ డిస్ట్రిక్ట్ నాయకత్వం ప్రముఖ సమస్త కలుతర పార్లమెంట్ తండాయ రైల్వే మమ్మ శ్రీపాద్ కాట ఒకసారి శ్రీలాంకీయ దేశపాలన సమాధి మహాజన నియోజితత్వ భూమికాల පාලිත තෙවර පෙරම කරන්නේ විය යුතු බවට අලුත් යෝජනාවක් සමාජයේ විසින්ම ගෙනුම්පත් කරමින් තිබේ. ඊට හේතුව ඔහු ආත්මාර්ථයේ දොරගුළුලා දේශපාලනයට පිවිසුණු නිසා විය යුතුය. ඔබ දේශපාලනය කරන්න කැමතිද? එසේනම් පළමුව ආත්මාර්ථයේ දොරගුළුලා පසුව දේශපාලනයට එන්න. පාලිත තෙවර පෙරම ලංකාවේ දේශපාලන මහ පොළොව මත ලියු කැඹුරුම දේශපාලන පණිවිඩයයි. ප්‍රවීණ ගේ පද රචක පණ්ඩා ඇහැලිය ගොඩියන් විසින් ලියු වන්නි වනපෙතේ ගීතයේ පද කිහිපයක් මගේ මතකයට නැගේ. කන්න බෑ කියා පණිවම එන්ට යයි කියා ගමටම පත් පුලක් නිතර බඳුන් පියවරු වෙදින්. මේ ගීතේ එදෙනා තාත්තා මිසකෝම පාලිත තෙවරක් පෙරම වැන්නකි. ඔහු ආත්මාර්ථය පසකලා පරාර්ථයේ පිණිසම මෙහෙසුණු මහතර නියෝජිතයෙකි. මිනිසුන් නොදෙසා සේවය කිරීම පිළිබඳ විශ්වීය ආදර්ශයකි. බාහිර හවුහරණකින් තොරව සිය ජීවිතව තනිය ජයගත නොහැකි මිනිසුන් වෙනුවෙන් උදව් කිරීම වගකීමක් ලෙස සිතා ඒ වගකීම සිය කැමැත්තෙන්ම තමන් වෙත බලා ගැනීමට තරම් ඔහු පරාර්ථකාමී විය. ඒ අතිශය අභියෝගාත්මක තීරණයකි. මම දන්න විදිහට නඩුම තියනවා 20ක් 30ක් විතර. ඒ ඔක්කොම කාට හරි උදව් කරන්න ගිහින් වැඩිච්ච නඩු. මලගෙදරට පැමිණි පිරිසක් සමග තෙවරක් පෙරම මැතිනිය එවන්නක් කියනවා මට ඇසුණි. ඒ සැබෑවක් බව පාලිත තෙවරක් පෙරම ගැන දන්නා කිසිවෙකුට අමුතුවෙන් තහවුරු කළ යුතු නැත. පුංචි මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පොඩි මිනිස්සු වෙනුවෙන් තමන්ගේම නායකයන් සමග හැප්පුණු රාජ්‍ය නිලධාරීන් සමග ගැටුණු ඉස්කෝලික බාලකෙ එල්ලෙන්න ගිය කෑ ගහපු ලිඳට බැහැපු ගඟට ගහට නැගපු බැනගත්තු කළුතර දෙවරක් පෙරම ගැන නොදන්නා කෙනෙකු නැති තාමය. ලංකාවේ සතර දිග්භාගයේ සෑම ගම් තුලාන කරන මිනිසුන් කළුතර තෙවර පෙරම හොඳින් හඳුනායි. ඔහු මේ සියල්ල කළේ කළ හොඳ පස්සෙන් එන බවද නොදැන නොවේ. පාලිත තෙවර පෙරම මහජනයා හමුවේ දේශපාලනයේ කරමුද වූයේ අනේ මගේ වැඩ ගනිරු ගනිරු වැඩි සිතුවිල්ලකෙහි ඒ මිනිසකු විසින් මිනිසුන් උදෙසා සිදු කළ විසල් දේශපාලන පිළින් සිටීමකි. ඒ අප්‍රතිහත ප්‍රයත්නය තුළින් ඔහුට පෞද්ගලිකව හිමි වූ යමක් වෙනම් අහිංසක ගැමියන්ගේ ආදරයම පමණි. නව පරපුරේ කිමිදියක වන ඉරේෂා හේමමාලී විසින් රචිත අමාර බලවර ගීතය තෙවරක් පෙරමයන් විසින් හිතුවක්කාර ලෙස රීමික්ස් කර තිබුණි. ඒ අවසන් ගමන සඳහා තමන්ගේ පෙර සූදානමද ප්‍රසිද්ධියට පත් කරමිනි. වත්තේ වැවළඟ මිසල විවහන මමම හැදුවා පොඩි පුතේ මගේ තනියට ලොකු පුතා ඇති සොයා ගන්නම් එද උදේ. පාලිත තෙවරක් පෙරමයන්ගේ ජීවිතයේ අවසන් වසර කිහිපය දරුවෙකුගේ අකල් මරණයෙන් ප්‍රකම්පිත තාත්තෙකුගේ ඇතුල් හිත පිළිබඳ බරපතල අනාවරණයකි. වැඩිමහල් පුතුගේ මරණයෙන් පසු උදා වූ සෑම දවසක්ම ඔහු විසින් ගෙවා දැමුවේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනියත බව පිළිබඳ ගැඹුරු ප්‍රායෝගික අවබෝධයකි. ලොකු පුතාගේ හදිස්සි වියවෙන් පසුව ආගම දහමට දන්ත පිළිද සහ පරෝපකාරයට ඔහු වෙනදාට වඩා උනන්දු විය. අපි මේ පසු කරමින් සිටින්නේ ශ්‍රී ලාංකීය දේශපාලන භූමිය විසින් ඉතිහාසයේ පෙර කවරදාට වඩා වැඩි උනන්දුවකින් ප්‍රතිපත්ති කරක මිනිසුන් සොයන ආයුධයයි. දෛනික මානව සමදතා හමුවේ ඉතාම සරල පාලිත දෙවරක් පෙරම ප්‍රතිපත්ති මේ කරුණු සම්බන්ධයෙන් ඉතා සංකීර්ණ හැසිරීමක් ප්‍රකට කළ නායකයෙකි.
ප්‍රතිපත්තිමය කරුණ වෙනුවෙන් දැඩිව පෙනී සිටීමේ ඔහු සතු අයෝමේ ශක්තිය ඔහුටම අනන්‍ය වූවකි. ක්‍රියාකාරී දේශපාලනයේදී ඔහුගේ තෝරා ගැනීම වූයේ එක්සත් ජාතික පක්ෂයයි. එජාප දේශපාලනයේ ඓතිහාසික දෙදරායා මහමුවේද කොළපාට ප්‍රතිපත්ති තෝරා ගැනීමට තරම් තෙවරක් පෙරුම ප්‍රතිපත්ති ගරුසු විය. එක් පක්ෂයක සිටිමින් තවත් පක්ෂයක් දෙස බලමින් වෙනත් පක්ෂයක් ගැන සිටීමේ චපල දේශපාලනය තෙවරක් පෙරුම වූ නැත. ඔහු කළුතර දේශපාලනයේ සුපිරිතම UNP කාර්යයකි. මව්බිමේ බින් අඟලක අයිතිය නැසී අහිංසක මිනිසුන්ට ඉඩම් මයිසේ දුන් අහිංසක ගැමියන්ට හිසට සෙවනක් තරා දුන් ස්වභාවික ව්‍යසනයන්ගෙදී මුළු කළුතරටම තන්න දුන් සරණක් පතා පැමිණි කිසිවෙකු හිස් අතින් ආපසු නොය වූ කළුතර මිනිසුන්ගේ දුක සැපලද තනි නොතමියට වුන් ආදරණීය පාලිත දෙවරක් පෙරම සියවසන් කරනට සැරසී සිටී. ඔහුගේ නවතන මරණයට පෙර ඔහු විසින්ම නිර්මාණය කරගත් ඔහුගේ විශාල නිවහනයි. යකතර වත්තේ පිහිටි කාමර තුනේ කුඩා නිවහන 32-6710 අබලන් පෙටරෝව ශේෂයේ බිඳුවට ආසන්න වූ හිස් බැංකුව අලුතරටම කන්න වූ හැලිවලම් කල් දෙරම් දේශපාලනයේ කිස් කිසිවක් ඔබයා නොගත් අවංක මිනිසුකුගේ ජීවන ගමනාන්තයේ නටබුන් ලෙස ඉතිරි ඇත. මාගේ සූදානම් වන්නේ මාගේ ප්‍රකාශය අවසන් කිරීම. 2013 දෙසැම්බර් 15 දකුණු අප්‍රිකාවේ ජොහන්ස්බර්ග් නුවර පැවති දකුණු අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලාගේ අවමංගල්‍යය ලබාගැනීම එවක් ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මෙසේ පැවසුවා. මැන්ඩෙලා වැනි විශිෂ්ට මිනිසකු ලෝක දේශපාලනය වෙත හඳුන්වා දීම වෙනුවෙන් මුළු අප්‍රිකාවටම ස්තුතියි. මාගේ ප්‍රකාශය අවසානය වෙනුවෙන් මම බැරක් ඔබාමාගේ අදහස උපුටාගෙන සංශෝධනය කරමි. පාලිත තෙවරක් පෙරම වැනි විශිෂ්ට මිනිසකු මෙරට දේශපාලන වෙත හඳුන්වා දුන් පස්තුන් රයිගම් දෙකෝරලේටම ස්තුති. ජාති චරා ව්‍යාධි මරණයන්ගෙන් විනිර්මුක්ත අතිශාන්ත ප්‍රණීත උතුම් වූ නිර්වාණ සම්පත්තියන මේ සොදුරු මිනිසාට අවබෝධ වේවා ස්තුතියි.